ආයුබෝවන් අද අපේ වීඩියෝව තමයි මොකද්ද මේ තන්ත්‍රයානේ වජ්‍රයානේ මූලික වෙනස් වීම කියන එක ඉතින් අපි මේ මාතෘකාව කතා කරනකොට අපි දැන් තන්ත්‍රයානේ කියන දේ ගැන කතා කරා වජ්‍රයානේ කියන දේ ගැන කතා කරා ඒ වගේම අපි කතා කරා මේක සුරෙකුනේ ටිබෙටියන් බුදුදහම ටිබෙටියන් වජ්‍රයානේ කියලා එතකොට මේ දේවල් ගැන ඕගොල්ලෝ මේ ටික කාලේ තව ටිකක් හරි අධ්‍යයනය කරා නම් මට මේ අත්ක අධ්‍යයනය කරද්දී ඇතිවෙච්ච මූලික ගැටලු ඕගලන්ට ඇති වෙන්න පුළුවන්. තන්ත්‍ර දර්ශනය කියන්නේ මොකද්ද කියලා මම ඕගලොත් එක්ක මීට කලින් කතා කරලා තියෙනවා. ඒක මොකද්ද කියලා ඕගලන්ට අදහසක් නැත්නම් මම ආරාධනා කරනවා වීඩියෝ පෙළේ යටට ගිහිල්ලා ඒ වීඩියෝවත් නරඹන්න කියලා. සහ තන්ත්‍ර දර්ශනය ගැන මම ඇති වෙන්න ලිපි ලියලා තියෙනවා. ඉතින් තන්ත්‍ර කියලා කියන සරලව කිව්වොත් ආගමකට අයිති නැති බොහොම යථාර්ථවාදී රැඩිකල් නමුත් ආධ්‍යාත්මීය දර්ශනයක්. මේක විශාල කොටස් ගානකට බෙදලා තියෙනවා. දක්ෂිණාවෘත තන්ත්‍ර සහ වාමාවෘත තන්ත්‍ර කියලා මේ දෙක මැද ඉඳන් හිටිය කොටස තමයි අපි ඍෂිවරු කියලා කියන්නේ. ඉතින් කාලයත් සමග තන්ත්‍ර දර්ශනය පැවතගෙන එනකොට තන්ත්‍ර දර්ශනය ආගමික මුහුණුවර තියෙන දර්ශනයන් සමග තරමක් මිශ්‍ර වුණා. එක කොටස ඉන්දියාවේ ප්‍රචලිත වෙලා තිබුණ Hindu දර්ශනයත් සමග එකතු වෙලා Hindu තන්ත්‍ර කියලා ආවා. මේ Hindu තන්ත්‍ර වලදී නාත අගෝර වගේ වාමාවෘත තන්ත්‍ර ගොඩක් වෙලාට මේකට බර වුණා වගේම ටිකක් තාර්කිකව හිතන අය මෞංකාරයක් නැති බොහොම බුද්ධියට ආමන්ත්‍රණය කරන බුද්ධ දර්ශනයට යොමු වෙලා ඔවුන් බුද්ධ ධර්මයේ බුද්ධ ආගමේ තියෙන සමහර කොටස් අරගෙන බෞද්ධ තන්ත්‍ර නිර්මාණය කරා කියලා අපි කතා කරා ඔයගලන්ට මතක ඇති. එතකොට බෞද්ධ තන්ත්‍රවලදී සරලව කිව්වොත් කරන්නේ තේරවාදී වගේ සෝවාන් සකෘදාගාමි අනාගාමි කියලා අරහත්ත්වයක් පිළිගන්නේ නැතුව කෙලින්ම බුද්ධත්වය ලබනවා කියලා කියන ඉගැන්වීමට එන මහායානයට කිට්ටු වෙලා මහායානයේ පෙරම්පුරල බුද්ධත්වය ලබනවා කියන එකනුත් එහාට ගිහිල්ලා මේ ආත්ම භවයේදීම පෙරම්පිරීමකින් කිසිම වෙන කරදරයකින් තොරව තමුන්ගේ පූර්ව කර්මයන් ෂෙයා කරලා භාවනාව තුළින් විශ්වයේ ශූන්‍යත්වය අවබෝධ කරගෙන බුද්ධත්වය ලැබීම කියලා අපි කතා කරා. ඉතින් විනාඩි දෙකකින් මම ඔයාලට මතක් කරා ඔන්න කලින් වීඩියෝ ටිකේ පෙළ ගැස්ම. අද අපි කතා කරනවා මොකද්ද මේ තන්ත්‍රයානේ මේ මූලික වෙනස් වීම කියලා. මොකද්ද වෙනස් වීම? අද ඔයගොල්ලෝ තන්ත්‍රයානේ වජ්‍රයානේ කියලා ඔයගොල්ලෝ බැලුවොත් ඔයගලන්ට පේනවා ටිබෙටියන් බුදුදහම අදහන අයගේ වෙනම ආගමක්. මොකද්ද ආගමක් කියන්නේ? දර්ශනයක් කියලා කියන්නේ මොකද්ද? දර්ශනයක් කියලා කියන එක මොකද්ද? ආගමක් කියන එක මොකද්ද කියලා විවිධ මත විවිධ අර්ථ නිරූපණ විවිධ නිර්වචන තියෙනවා. නමුත් අපි සරලව ගත්තොත් දර්ශනයක් කියන්නේ යම් කිසි කෙනෙක් හෝ කණ්ඩායමක් ඔවුන්ට ලෝකය පේන හැටි ඔවුන්ට ලෝකය ගැන කියන්න තියෙන මතය ඔවුන් කතා කරලා එළියට දානවා. නමුත් ආගමක් කියලා කියන්නේ එහෙම එළියට දාපු දෙයක් විවිධ අභිචාර විදි ඔස්සේ ගොඩ නැගිලා යන එක. සරලව කිව්වොත් බුදුන් වහන්සේ ලෝකයේ පැවැත්මෙන් මිදිලා ලෝකයේ දුක කියන එක ලෝකයේ තියෙන දුක කියන දෙයින් තමුන්ට හානියක් නොකරගෙන ඉන්න එක ගැන දේශනා කරා. නමුත් ඒ දිදේට මෙන්න මෙහෙම වැඳලා නමෝ තස්ස භගවතු වරහතු කියලා වැඳලා අපි පහනක් තියලා බුදු පිළිමෙත් එක්ක මේ දේ ගැන බුදු පිළිමෙට වන්දනා කරලා හාමුදුරු කෙනෙක් එක්ක මේ දේ කතා කරන එකත් එක්ක ආගමක් විදිහට අභිචාර විදි විදිහට බුද්ධ දර්ශනය බුද්ධ ආගමක් බවට පත් වුණා. ඉතින් දැන් තන්ත්‍රයානේ වජ්‍රයානේ බෞද්ධ තන්ත්‍ර දර්ශනයක් විදිහට ආරම්භ වුණාට අද වෙනකොට මේක විශේෂයෙන් ටිබෙටියන් බුද්ධාගමත් එක්ක ආගමක් බවට පත් වෙලා තියෙනවා. ඒක තවත් එක ආගමක්. ඉතින් මේ බෙදීම ගැන තමයි අපි අද සරලව කෙටියෙන් කතා කරන්නේ. ඊට වඩා අපි මේක ගැන කතා කරමු. තන්ත්‍ර දර්ශනයේ ආරම්භයේදී මේ දේ ගොඩනැගුවේ දාර්ශනිකයන් විසින්. මේ දාර්ශනිකයන් සාමාන්‍ය දාර්ශනිකයන් නෙවෙයි මොවුන් මුනිවරු ඍෂිවරු කියලා අපිට හඳුන්වන්න පුළුවන්. නමුත් මේ ඍෂිවරු සාමාන්‍ය ඍෂිවරුන්ට වඩා එහා ගිහිල්ලා විශ්වයේ පැවැත්මෙන් අත්මිදෙන ස්වභාවය ගැන අධ්‍යයනය කරන්න පටන් ගත්තා. එතනදී ඔවුන් කියන්න පටන් ගත්තා ඔවුන් බුද්ධත්වයේ කියන එක අවබෝධ කරගන්න යන අය කියලා. හුඟක් මුනිවරු හුඟක් තාන්ත්‍රික සිද්ධිවරු කියලා තමයි මේ කට්ටියට ඔවුන් හඳුන්වන්නේ. තාන්ත්‍රික බුදුවරුන් කියලා තන්ත්‍ර දර්ශනයේ ඔවුන් පැහැදිලිව ඔවුන් බුදුවරු කියලා හඳුන්වනවා. නමුත් ඒ හුඟක් සිද්ධිවරු ඒ හුඟක් මුනිවරු තමුන් බුදු කෙනෙක් කියලා ප්‍රකාශ කරේ නැහැ.
තමුන් නිවන් දැක්කා කියලා ප්‍රකාශ කරේ නැහැ. ඔවුන් කිව්වා මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේ දේ කරොත් ඔබට ගැලවීම ලැබෙයි. ඔවුන් කියන දේවල් ඔස්සේ ඔවුන්ගේ ශිෂ්‍යයන්ට අනුමාන කරගන්න පුළුවන් වුණා මොවුන් බුදු වෙලාද නැද්ද කියලා. ඒකේ ඉඳ අද වෙනකොට ඔවුන් මහා සිද්ධිවරු කියලා ඔවුන් තාන්ත්‍රික බුදුවරුන් කියලා උන්වහන්සේලා ගැන අපි ගෞරවණීය විදිහට කතා කරනවා. නමුත් මේ මහා මුනිවරුන්ගේ පුහුණු වීම වල පොඩි කට්ටක් තිබුණා. දැන් අපි මේ කතාවලින් පස්සේ ටිකින් ටික යොමු වෙන්න ඕන මේ තාන්ත්‍රික මුනිවරුන්ගේ කතන්දර වලට. ඉතින් මේ තාන්ත්‍රික මුනිවරුන්ගේ සරලම එක කතාවක් මම කියන්න කෙටියෙන්. හරිද? මම මේක ගැන ලියලක් තියනවා. මේ තමයි මිලරාපා කියන මහා තාන්ත්‍රික මුනිවරයා, මහා තාන්ත්‍රික මුනි තුමාගේ කතාව. ඉතින් මිලරාපා කියන මේ ගුරුතුමා ගැන අපි කතා කරනකොට සරලව මම කෙටියෙන් ගැන පස්සේ දවසක මේ කතා කරමු. උන්වහන්සේ ටිබෙටියන් බොහොම ධනවත් ටිබෙට් ප්‍රදේශයක් පාලනය කරපු ප්‍රාදේශීය පාලකයෙක්ගේ වැඩිමහල් පුතා විදියට උප්පත්තිය ලැබලා බොහොම කෙටි කාලයක් ඔහුගේ පොඩි කාලෙදිම ඔහුගේ තාත්තා මරණාසන්න වෙනවා. මරණාසන්න වුණාට පස්සේ ඔහුගේ තාත්තා ඔහුගේ මල්ලිව කැඳවලා කියනවා මගේ පුතාට මගෙන් පස්සේ මේ පාලක තනතුර ලබා දෙන්න මගේ මේ වෙනකොට මිලරාපට පොඩි නංගි කෙනෙකුත් ඉන්නවා මගේ දුවට හරි විවාහයක් කරලා දෙන්න මගේ නෝනාව බලා ගන්න මගේ පුතා නිසි වයසට ඇවිල්ලා මේ පවුලේ භාරකාරත්වය ගන්නකම් ඔහුව රැකබලා ගන්න එතකන් ඔබට මේ ගමේ ප්‍රධානත්වය මේ ගමේ පාලක තනතුර ඔබට ලබා දෙනවා කියලා. ඉතින් මේ මල්ලි බොහොම කපටි විදිහට මේකට එකඟ වෙලා මේ තනතුර අරන් තාත්තා මිය ගිහිල්ලා දවස් කීපයක් ඇතුළත මේගොල්ලන්ව දාස තනතුරේ තියා ගන්නවා. ඉතින් දැන් මේ මල්ලිට තමයි මේ ගමේ බලය තියෙන්නේ. දැන් මේ ගමේ පාලකයා ධනපතියා මේ මල්ලි තාත්තගේ මල්ලි අර මිලරාපාගේ බාප්පා. ඉතින් මේ මන්මිනි පවුල බොහෝම දුකසේ දාසිය වගේ ජීවත් වෙනකොට මේක ගැන දුක හිතිලා හරියට කණ්ඩවත් දෙන්නේ. ගෙදර සියලුම වැඩ කරන්න ඕන මේ ධනවත්ට දඩ කුයරෙන් වෙලා හිටපු ගමේ පාලක පවුල. අර අම්මට කොච්චර අමාරු වෙද්ද අර පුංචි දරුවා දෙන්නට කොච්චර අමාරු වෙද්ද අර පවුල බලා ගන්න බාර වෙච්ච ලොකු අයියා වැඩිමල් අයියා වෙච්ච වැඩි ගෙරෙන්න තරුණෙක් වේගෙන එන්න පටන් ගන්න අර පොඩි පිරිමි ළමයට මිලරාපට මොනවා හිතෙන්ද ඇද්ද. ඉතින් නමුත් මෙන්න මේ මිලරාපතුමා පොඩි කාලෙදිම අම්මා ගිහිල්ලා ගමේ සභාවට පැමිණිලි කරනවා මට නිදහසක් දෙන්න මේ සිද්ධ වෙලදී අසාධාරණයි කියලා. නමුත් අද වගේම අල්ලස කියන දේ බලය කියන දේ අයිතු ලෙස පාවිච්චි කරලා මේ බාප්පා තමුන්ගේ පවුල යටත් කරලා ඔහුට වාසි විදියට තීන්දුව ගන්නවා. කිසිම දෙයක් කරගන්න බැරි වෙන අම්මා ඇවිල්ලා මිලරාපට කියනවා පුතේ ඔයා තමයි අපිව කවදා හරි බේරගන්න ඕන. ඔයාට පුළුවන් නම් අපිට ගැළවීමක් හදලා දෙන්න නිසි වයසට එනකොට කියලා. මේ වචනය ගැන හිතට වැදිච්ච මිලරාපා ගෙදරින් අයින් වෙනවා. ගෙදරින් අයින් වෙලා ඔහු ගමන් කරනවා. ඔහු ඒ කාලයේ දත්ත ශාස්ත්‍රය අනුව ටිබෙට් දේශයේ ගොඩක් গুপ্ত ශාස්ත්‍ර ගැන ලොකු කතාවක් තියෙනවානේ. ඉතින් ඔහුට හිතෙනවා මේ গুপ্ত ශාස්ත්‍රයක් ඉගෙනගෙන මේ පවුලේ පලි අරන් ගමේ පාලනය නැවතත් ඔහුගේ පවුල අතට ගන්න ඕන කියලා. ඔහු ඇවිල්ලා වසර ගාණක් විවිධ ගුරුවරු යටතේ මන්ත්‍ර ශාස්ත්‍රය ගැන විවිධ গুপ্ত ශාස්ත්‍ර ගැන ඉගෙනගෙන බොහොම දක්ෂ මන්ත්‍රකරුවෙක් වෙලා බොහොම දක්ෂ গুপ্ত විද්‍යාඥයෙක් වෙලා ආයේ එනවා කියනවා පරණ ගමට. ඒ ඇවිල්ලා ගෙදර දොරට තට්ටු කරනකොට කවුරුත් දොර අරින්නේ නැහැ. ඔහු දොර අරගෙන ඇතුල් වෙනවා. ඇතුල් වුණාට පස්සේ ඔහුට පේනවා ඇටසැකිලි දෙකක් බිම හාන්සි වෙලා තියෙනවා. මේ ඇටසැකිලි වල ඇඳගෙන ඉන්නේ තමුගේ අම්මගේ නංගිගේ ඇඳුම. බිම දන ගහලා මිලරාප අඬනවා. ඒ අර ඇටසැකිලි දෙක ටික අල්ලගෙන. ඔහුගේ පපුව වාවන්නේ නැහැ. තමුගේ අම්මයි නංගි කණ්ඩ නැතුව මැරිලා තියෙන්නේ. මේක මොන අයියා කෙනෙක්ද? මගේ පවුලේ මම තමයි ලොකු අයියා. මගේ නංගි මගේ මල්ලි මගේ අම්මා මැරුණොත් කොහොමද මම ඒක බඩගින්නේ තමුන් විඳිද්දි ඒ සහෝදරයාට හිතෙන දේ හිතන්. නමුත් ඔහු එදා ඒක අත්විඳිනවා. ඔහු බොහොම දුක් වෙනවා. බොහොම තරහ යනවා. කෝපය අධික වෙනවා. ඔහු එනවා එළියට පලිගන්න හිතාගෙන. දවස් කිහිපයක් ගිහිල්ලා අර පාලකයා අර බාප්පගේ ලොකු පුතාගේ මංගලෝත්සවය පැවැත්වෙනවා. මෙන්න මේ මංගලෝත්සවය පැවැත්වෙන මහා රාත්‍රියේ හොඳ වැස්සක් වැටෙනවා. මිලරාපතුමා ඇවිල්ලා මිලරාපා කියන මේ තරුණයා කඳ උඩ ඉඳන් මන්තරයක් මතුරලා ලොකු විශාල නායයෑමක් ඇති කරනවා අර මංගලෝත්සවයේ තියෙන පියාගේ මාලිගාවට. පස්කන්ද සම්පූර්ණයෙන් කළු ගල් පෙරලා දැකලා තියෙන ටිබෙටියේ පැති ওই ගස් වැවිලා අපි වගේ ලොකු කොළපාට කඳු නෙමෙයි දුබුරු ගල් තියෙන කඳු තියෙන
ගල් කුට්ටි පිටින් අර ගෙවල් යට කරගෙන විනාශ කරගෙන යනවා. මිලරාපට ලොකු සතුටක් දැනෙනවා. මිලරාප එනවා පල්ලෙහාට. ඇවිල්ලා මිලරාප ඇවිදිනකොට බාප්පා මැරිලා. බාප්පගේ පවුලේ අය මැරිලා. හිතට සතුටින් පරිගත්තා. හැබැයි ඔහු දකිනවා පුංචි දරුවෝ අම්මලා අර ගමේ දුප්පත් මිනිස්සු අර එතනින් දෙන නොමිලේ දෙන කෑම ටික කන්න ඇවිල්ලා ඉන්න මිනිස්සු මැරිලා ඉන්නවා. පාරේ ගිය බල්ලෝ මේ මිනිස්සුත් එක්ක ආපු හරක් අරකට යට වෙලා ඉන්නවා. සමහරු පණ අරිනවා, සමහරු කෙඳිරි ගන්නවා. මේ දේ හිත සසල කරනවා. මොකද මේ ඇතුලේ ඉන්නේ මුනිවරයෙක්ගේ බීජයක්. බුද්ධ අංකුරයක් තමයි මේ මිලරාප කියන්නේ. ඔහු ගිහිල්ලා කල්පනා කරනවා මම මොකද්ද මේ කරේ? මම මගේ පරිගැන්වීමට අර අහිංසක මිනිස්සු අහිංසක සත්තුන්වත් පාවිච්චි කරා නේද? මේ මොන පාපයක්ද? මට මේකෙන් මිදෙන්න පුළුවන්ද කියලා. මිලරාප තුමා එනවා. ඇවිල්ලා තීරණයක් ගන්නවා. මේ ජීවිතේ මහ දුකක්. තව ආත්මල උපදිලා මම මේ වගේ පව් කරයි. මම මේක නැති කර ගන්න ඕන. මේ ආත්මෙදීම මම සත්‍ය අවබෝධ කර ගන්න ඕන කියලා. ඔහු යනවා අසල ගමක පන්සලකට. පන්සලකට ගිහිල්ලා භික්ෂුන් වහන්සේගෙන් අහනවා ආම්දුරනේ මට නිවන් දකින්න ඕන. මේ ආත්මෙදී ආම්දුරෝ කියනවා නෑ එහෙම අමාරුයි. අපිට ගොඩක් දේවල් අපි අපේ ධර්මයන් වර්ධනය කරගෙන පෙරුම් පුරාගෙන අපි හිමින් තමයි නිවනට යන්න ඕන කියලා. මෙයා ඒකට එකඟ වෙන්නේ නෑ. මෙයා විප්ලවීයයි. මෙයා රැඩිකල්. මෙයා යනවා විවිධ ගුරුවරු හොයාගෙන ඊළා අහනවා මට මේ ආත්මෙදිම නිවන් දකින්න, මේ ආත්මෙදිම සත්‍ය අවබෝධ කරගන්න, මේ ආත්මෙදිම මරණින් මතු ජීවිතයක් නැති වෙන්න වැඩ කරන්න පුළුවන්ද කියලා. කිසිම කෙනෙක් ගාව හරි උත්තරයක් තියෙන්නේ නෑ. නමුත් මෙතුමා එක දිගට යද්දි මෙතුමට හම්බ වෙනවා එක කෙනෙක්. එයා කියනවා මර්පා කියලා ලේකකෙක් ගුරුවරයෙක් ඉන්නවා කියලා. අපි මේව ගැන පස්සේ කතා කරමු. මුලින්ම එනවා තිලෝපා කියලා ගුරුවරේ. තිලෝපාගේ ශිෂ්‍යයා තමයි නරෝපා කියලා කියන්නේ. නරෝපතුමාගේ ප්‍රධාන ශිෂ්‍යයා තමයි ඉන්දියානු ලේකන ටිබෙට් භාෂාවට පරිවර්තනය කරලා ඒව විකුණපු සහ ටිබෙට් දර්ශනය ඉන්දියානු යෝග දර්ශනය ඉන්දියානු බෞද්ධ දර්ශනය උගන්වපු මහා ගුරුවරයෙක් වෙච්ච මේ මර්පා කියලා කියන්නේ. මර්පාගෙන් මෙයා ඇවිල්ලා අහනවා ගුරුතුමනි මට ගැළවීම අවශ්‍යයි, ඔබට මට උගන්වන්න පුළුවන්ද කියලා. මර්පාට තේරෙනවා දේහ ලක්ෂණ විද්‍යාව ඔස්සේ සහ මේ එන වෙලාවේදී මර්පාත් වඩලා දෙන භාවනා ක්‍රම හරහා මර්පාට තේරෙනවා මේ ඉන්නේ එසේ මෙසේ පුද්ගලයෙක් නෙමෙයි කියලා. හැබැයි මර්පා දන්නවා මේ කෙනාට මේ එන්න මෙතන ඉඳන් මේ කතාව අහගන්න. මෙතන තියෙනවා ඕගලන්ට මම මේ කතාව කියන හේතුව. මර්පාට තේරෙනවා මෙයා කරලා තියෙන ලොකු පාප කර්ම ටිකක්. අනික සංසාරේ මෙයා කරපු පව් තියෙනවා. ඒකට මර්පා මෙයාට කියනවා හරි මම ඔයාලට ධර්මයේ දෙන්නම්. හැබැයි මට ඔයාලට කණ්ඩ බොණ්ඩ දෙන්න බෑ කියලා. මෙයා කියනවා හරි මට කෑම් දීපෙපා කියලා. එයා ගමේ එහිමේ ඇවිල්ලා කෑම හොයාගෙන ඇවිල්ලා නැවතිලා ඉන්නවා. මර්පා කිසිම දෙයක් මිලරාපට උගන්වන්නේ නැහැ. මිලරාපා උදේ ඉඳලා රෑ වෙනකන් ගෙදර වැඩ කරනවා. කිසිම වැඩක් නැතුව මර්පා කිසිම දෙයක් උගන්වන්නේ නැහැ. මිලරාපා මෙහෙම වසර ගාණක් ගෙදර 16ක් විදියට සේවය කරනවා. හිතන්න පුංචි කාලේ දුක් විඳා. පස්සේ මානසිකව දුක් විඳා. දැන් මේ මිනිස්සයා ආයේ තමුන්ගේ තරුණ කාලේ මේ අවුරුදු 20 ගණන් මේකේ වෙන්නේ. ආයේ වැඩකාරයෙක් වගේ. දවසක් මර්පා මර්පා උගන්වන තැනට හොරෙන් මිලරාපා ඇතුල් වෙනවා. මර්පා කණෙන් ඇදලා එළියට දානවා. එතකොට මිලරාපා දුක් වෙලා ආයෙත් ගිහිල්ලා වැඩ කරනවා. මේක වැඩ කරලා මේ 20 ගානේ තරුණයා 30 ගානට එනවා. අවුරුදු 35ක් විතර කියන්නේ පරණ ලෝකයේ බොහොම ලොකු වැඩිහිටියෙක්. ඔහු තරුණ කමේ දුත් ඉවරයි. මොකද අවුරුදු 18ක 15ක විතර කසාද බඳලා 18ක විතර පියෙක් හෝ මවක් වෙන මිනිස්සෙක් අවුරුදු 35ක් කියන්නේ ආයෙත් 100 කෙනෙක් වෙන වයස පැරණි ලෝකෙදී. දැන් මිලරාපාට තේරෙනවා මිලරාපාගේ ජීවිතය අවසාන වෙන්නයි යන්නේ. තමුන් දැන් මහල්ලෙක් වෙගෙන එනවා වගේ හැඟීමක් මිලරාපාට එනවා. මිලරාපා ගිහිල්ලා කියනවා මර්පගේ බිරින්දෑතුමියට පුළුවන් නම් මට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න. තව ටික කාලෙකින් මගේ තරුණකමත් ඉවරයි. මට මොකද්ද මේ වෙන්නේ කියලා. මේක ගිහිල්ලා මර්පට කිව්වා මේක දැනගෙන මේ ගුරුතුමිය හොරෙන් දියුමක් සකස් කරලා දෙනවා වෙන ගුරුවරයෙක් ගාවට යන්න. මේක දැනගෙන මර්පා පහර දීලා මිලරාපට පහර දීලා නැවතත් දාස තනතුරට පත් කරනවා. ඊට පස්සේ මිලරාපට එපා වෙනවා. නැවත වතාවක් මිලරාපා කියලා සමාව ඉල්ල තමුට්ටු ගන්නන්න කිව්වා. මර්පා කියනවා හරි මට එහෙනම් ලොකු ගෙයක් හදලා පෙන්නන්න. මගේ පුතා විවාහ වුණාම කොහොට ඉන්න පුළුවන් විදියට. මිලරාපා හදනවා ගෙයක්. ඒ ගෙදර කඩනවා මර්පා. ආයෙ ගෙයක් හදන්න කියනවා. මෙහෙම ගෙවල් දෙක තුනක් හදනවා. ඒත් ගෙදර කඩනවා. මිලරාපට අන්තිමට මෙපා වෙලා මිලරාපා කන්දකින් ගිලම් පැනලා ජීවිතේ නැති කර ගන්න හදනවා. මීළඟ භවයේදී හෝ මම විමුක්තිය හොයා ගන්නවා කියලා. මර්පා පිටිපස්සෙන් ඇවිල්ලා නවත්තනවා. නවත්තලා මිලරාපට කියනවා ඔබ අද ඔබේ සියලු කර්ම ෂෙයා කරා. ඔබට මෙතෙක් මේ කතාව මුදට අහගන්න.
ඔබට මෙතෙක් මම මේ සියලු කරදර දුන්නේ ඔබ මෙතෙක් සංසාරේ ගොඩනගාගෙන ආපු පාප කර්ම ඔබේ ගමනට හරස් වෙලා තිනවා ඒක නිසා අත්තකිල මතාණු යෝගේ තේරවාදී බුද්ධහමේ කියන අත්තකිල මතාණු යෝගේ වගේ මම ඔබට දුන්න වද ටිකක් මේ වද ටික ඔස්සේ ඔබට විමුක්තියට යන්න අවශ්‍ය කරන පාර කැපෙනවා ඔබ අර පවු ටික අයින් කරලා දැම්මා කියලා මෙතනින් පස්සේ මර්පක් මිලරාපව ගෙන හිල්ල වේගෙන් උගන්නන්න පටන් ගන්නවා මිලරාප අධික වේගෙන් දියුණු වෙනවා දවසක් මිලරාප භාවනා කරද්දී මිලරාපට තියෙනවා ඩාකිනිවරියක් අපි මෙතන කතා කරමු ටිබෙටියන් වජ්‍රයානේ ඩාකිනිවරියක් කියන්නේ සරලව කිව්වොත් යක්ෂ හා දිව්‍ය කියන ලක්ෂණ දෙකම කැටිවෙච්ච පාර භෞතික අමනුෂ්‍ය ජීවියෙක් කාන්තා ජීවියෙක් යක්ෂණියක් හෝ දිව්‍යාංගනාවක් ඔබ හිතන්න යක්ෂයෙකුයි දිව්‍යාංගනාවකුයි එකතු වුණොත් ලැබෙන දරුවක් එහෙම නෙමෙයි නමුත් යක්ෂණියකුයි දිව්‍යාංගනාවකුයි එකතු කරාම හැදෙන ජීවියා වගේ කෙනෙක් තමයි ඩාකිනි කියලා කියන්නේ සරලව කිව්වොත් ඊට පිට වඩා පැහැදිලි කරන්න පුළුවන් නමුත් කතාව දික් වෙනවනේ ඩාකිනි වරියක් ඇවිල්ලා කියනවා තුන් තේරවින්දක් වචන කිහිපයක් කියලා මේකේ තේරුම ඔබ මර්මගෙන් අහන්න කියලා මර්පගෙන් ගිහිල්ලා මිලරාප මේක අහනවා මර්ප කියනවා මම මේක අහලා නැහැ අපි යමු කියලා මර්ප යනවා ඉන්දියාවේ කෛලාශ් කූටේ අතර භාවනා කරන නරෝපා කියන මහා මුනිවරයාට තිලෝපාතුමා නරෝපාතුමාට ධර්මයේ වඩපු ගීතිකාව තමයි මහා මුද්‍රා ගීතය කියලා අද වෙනකොට තන්ත්‍ර දර්ශනය ඉගෙන ගන්න ඔබ ඉගෙන ගන්න මෙන්න මේ මහා මුද්‍රා ගීතය හරහා විමුක්තිය ගෙනගත් මහා මුනිවරයා මහා සිද්ධිවරයා මේ වෙලාවේ වැඩ ඉන්නවා ඉන්දියානු දේශ සීමාව අසර. ඉතින් මේ ටිබෙටියන් ජාතිකයෝ දෙන්න මෙයාට වැඳලා මේක කිව්වාම නරෝපා හැරිලා ටිබෙටිය පැත්තට වැඳලා කියනවා අන්තිමේදී උතුරට සූර්යා උදා වුණා දෙවියනි මගේ নমස්කාරය වේවා කියලා. මේකේ ලොකු අර්ථයක් තිබ්බා. නරෝපා කියනවා මර්පා ඔබේ ශිෂ්‍යයා මිලරාපා ඔබටත් වඩා ඉහළට එනවා. ඔහුට වහාම පුහුණු වෙන්න කියන්නේ ශිව කියන ආදියෝගීවරයා පුහුණු වෙච්ච කෛලාශ කූටියට ගිහිල්ලා. මරෝ මෙතන ඉඳන් කතාව ටිකක් ගුප්ත වෙනවා. කතාවේ දැක්වෙන විදියට මිලරාපා එදා කෛලාශ කූටියට ගිහිල්ලා වසර කිහිපයකින් ආයේ මර්පා ගුරු ශිෂ්‍යයන් සමග ඉන්න තැනට එන්නේ අහසෙන් කියලායි කියන්නේ. එයින් පස්සේ මිලරාපා තමුගේ දර්ශනය වේගයෙන් පතුරුනෝ මර්ප මිලරාපට ගරු කරන්න පටන් ගන්නවා මර්පගේ සියලු ශිෂ්‍යයන් මිලරාපත් එක්ක පුහුණු වෙන්න පටන් ගන්නවා මතයක් තියෙනවා මිලරාප මිය ගියා කියලා වස ලබා දීවි තවත් මතයක් තියෙනවා මිලරාපගේ සොහොනක්වත් මිලරාප මිය ගිය දේවත් හරියට හොයාගන්න බෑ මිලරාප නිර්මාණකාය කියන තත්ත්වයට පත් වෙලා ශරීරයෙන් විරන්නේ තත්ත්වයට පත් වුණා කියලා කෙසේ වෙතත් මිලරාප තමයි මෙතනින් පස්සේ මහා ප්‍රදීපය වෙන්නේ ටිබෙටියන් වජ්‍රයානේ මම ඔබට මේක පැහැදිලි කරේ මෙතන දැක්කද විඳපු කට්ට මේ කතාවේ මිලරාප විඳපු දුක් දැක්කද ඔබ එකග වෙයිද දැන් වර්තමාන කාලයේ ගුරුවරයෙක් ශිෂ්‍යයෙක්ට මෙහෙම වද දුන්නා නම් මොකක් වෙයිද මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කෙනෙක් පිළිගනීද ඔන්න ඔය වගේ ප්‍රශ්න ඇති වෙනවා අනිත් එක මිනිස්සෙක් ලෑස්තිද යුද හමුදා පුහුණුවකටත් වඩා තදයි අර මනුස්සයව නොමර මරනවා දැන් මම උඹලන්ට නරෝපගේ පුහුණුවීම් ගැන කියන්නේ නරෝබව මැරෙන තත්ත්වයට පවා පත් කර අදිලෝපවිසි මගේ කතාවල ටික පස්සේ කියන්න හුඟක් වෙලාවට ශාරීරික දුක් විඳීම මාර්ගයෙන් තමුන්ගේ අර పూర్ව කර්ම ෂෙල් කිරීම මේ මුනිවරුන්ගේ පුහුණුවීම් වලදී තිබ්බා ආගමක් බවට පරිවර්තනය වෙන්න පෙර තන්ත්‍රයානි ඉතින් මේ පුහුණුවීම් මේ කට්ට සාමාන්‍ය මිනිසුන්ට තරන්න බෑ අනිත් එක සාමාන්‍ය මිනිසුන් හැම වෙලේම දෙයක් වන්දනා කරන්න අවශ්‍යයි දැන් තන්ත්‍ර දර්ශනයේ වජ්‍රයානයේ මුනිවරුන්ගේ කොටස් වලදී කිසිවෙකුට වන්දනා කරේ නැහැ මෙන්න මේ වන්දනා නොකිරීම උඩ මේක සාමාන්‍ය ජනතාවට ප්‍රක්ෂේපණය උනේ නැහැ සාමාන්‍ය ජනතාව මේක වරදගත්ත නැහැ මොකද මිනිස්සු හරි ආසයි ඇත්තට මේක මනුස්ස ස්වභාවය මිනිස්සුන්ට පිහිටක් අවශ්‍යයි සාමාන්‍ය මිනිසුන් අර මිනිමු මුනිවරුන්ට පිහිටක් ඕනේ නැහැ ඒගොල්ලෝ කෙලින්ම ස්ට්‍රේට් ෆෝවර්ඩ් කෙලින්ම යන විමුක්තිය කරා ඔවුන්ට අනිත් දේවල් වැඩන්නේ හැබැයි සාමාන්‍ය මිනිසුන්ට ඕන මේ මුනිවරුන්ගේ දර්ශනයන් ආශ්‍රයෙන් මේ කර්මයන් ෂෙය කිරීම කර්මයන් අවබෝධ කර ගැනීම විමුක්තිය කරා ශූන්‍යතාවය කරා අවබෝධ කර ගැනීම වගේ දේවල් ඔස්සේ අභිචාර විදි පසු කාලයකදී එකතු වුණා. මෙන්න මේ අභිචාර විදි එකතු වෙලා පැවිදි පාර්ෂණය, ගිහි පාර්ෂණය විදිහට කාලයත් සමග එකතු වෙලා
ඒවට පූජා විදි ඇවිල්ලා රැටි බෙඩියන් බුදු දහමේ බුදු අම්මේ පුදුමාකාර විදිහට පූජා විදි තියෙනවා කර්මයන් ෂෙයා කරන්න පූජා විදි තියෙනවා වැස්ස ලබා ගන්න පූජා විදි තියෙනවා විවිධ රෝග නැති කරන්න පූජා විදි තියෙනවා ඕම් මණි පද්මේ හුම් වගේ පාට කිය කිය බටර් වෙඩරු පත්තු කරපු පුංචි පහන් එක්ක අඳුරු පරිසරයක කරන විවිධ බුද්ධ පූජා විදි සෑහෙන්න තියෙනවා ඉතින් මේ අභිචාර විදි සාමාන්‍ය මිනිසෙන්න අවශ්‍යයි එහෙම නැතුව උන්ට බෑ මාර්ගේ යන්න. නමුත් අර මුනිවරුන්ට පස්සේ කාලෙක සමහර මුනිවරුත් මේ ක්‍රම අනුගමනය කරනවා කියනවා ආරම්භයේදී නෙමෙයි. මොකද ඒ වෙලකොට ටිකින් ටික ආගම ගොඩනැගෙමින් පැවතුනා. නමුත් పూర్ව මුනිවරුන්ට මෙන්න මේ ආගමේ අභිචාර විදි අවශ්‍යුනේ නැහැ. නමුත් අභිචාර විදි අවශ්‍ය සාමාන්‍ය මිනිස්සුන්ට සත්‍ය කරා යන්න අවශ්‍ය කරන මූලික මඟ පෙන්වීම ආගමික මුහුණුවරකින් දැන් අපි කොච්චර ආගමකට බැන්නත් ධර්මය කියන දේ තියෙන තියරටිකල් ෆිලොසොෆි එක මොකක්ද ඒකට කියන්නේ රීතිමය දර්ශනය රැකිලා තියෙන්නේ මෙන්න මේ ආගමේ තියෙන අභිචාර විදි ඔස්සේ. දැන් අපි මෙහෙම ගමුකෝ තේරවාදී බුද්ධ ධර්මයේ අභිධර්මයේ කියන කොටස හරි පූජනීයයිනේ. එතකොට මේ අභිධර්මයේ මාර දියුණු මා අභිධර්මයේ මාත්‍ය යම් ප්‍රමාණයක් අධ්‍යයනය කරලා තිනවා අභිධර්මයේ මාර දියුණු මනෝවිද්‍යාත්මක පැතිකඩස් සහ පුදුමාකාර භෞතික විද්‍යාත්මක දෘෂ්ටියක් තියෙනවා හොඳ. නමුත් ඒ අභිධර්මයේ රැකුණේ පන්සලේ අර වඳින ගාථා කියන අභිචාර විදි දෙකනේ. ඒක නැත්තම් අර දේ පවතින්නේ නැහැ. අන්න ඒ වගේ ආගම අවශ්‍යයි දර්ශනය කියන එක එළියට අරන් යන්න. දැන් අපිට ආගමක් නැහැ අපි නිර්ආගමිකයි කියන පුද්ගලයෝ හුඟක් වෙලාට ගත්තොත් ඇත්තටම ඒගොල්ලන්ගේ දැන් හැම මිනිස්සෙටම මනෝවිද්‍යාවට අනුව බිග් පිච්චර් කියලා දෙයක් තියෙනවා. තමුන්ගේ පැවැත්මෙන් එහා තමුන් ගැන හදාගත්ත තමුන්ගේ දේවල් ගැන හදාගත්ත යම් කිසි දෘෂ්ටියක්. ඒ දෘෂ්ටිය හැම කෙනෙක්ටම වගේ තියෙනවා. ඒ දෘෂ්ටිය නැති කෙනෙක් විද්‍යාව නම් අන්නේ එයාගේ ඇත්ත දෘෂ්ටිය විද්‍යාව. එයාගේ ජීවිතයේ මේ මොහොතේ සන්තෝෂයෙන් සන්තෝෂයෙන් ගලා ෆුල් ආතල්ලකේ අරක්කු අඩියක් ගාලා ඉන්න කෙනාගේ ආගම තමයි ඔහුගේ බිග් පිච් එක තමයි ඔහුගේ ආතල්ලක ඔහුගේ විනෝදය. හරිද? ඒ වගේ යම් මිනිස්සුන්ට අභිචාර විදිත් එක්ක එන මෙන්න මේ ආගම කියන කොටස ඔස්සේ තමයි අර දර්ශනය රැකගෙන එන්න පටන් ගත්තේ. ඉතින් ටිබෙටියන් මුනිවරු ගෙනාපු දර්ශනය පද්ම සම්භවතුමා ටිබෙටියට පැමිණීමත් එක්ක ටිබෙටේ ගොඩනගින්න පටන් ගත්තා මෙන්න මේ ආගම කියන දේ හැරහා. මොකද ඒ වෙනකොට ටිබෙටේ තිබුණා බාඩෝ කියන සම්ප්‍රදායක්. මලවුන්ට පූජා කිරීම අපි නෑයකුන්ට අපේ පරණි ගෝත්‍රිකයෝ නෑයකුන්ට වැඳලා වගේ. ඉතින් මේ සම්ප්‍රදායත් ඉන්දියානු බෞද්ධ දර්ශනයත් තන්ත්‍ර දර්ශනයත් කියන තුන එකට ගැටෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම මේ ඉන්දියානු තන්ත්‍ර දර්ශනය බුද්ධ දර්ශනය එකතු වෙලා තමයි ටිබෙටේට ආවේ. ඒතරර බාඩෝ දර්ශනය ගැටෙන්න පටන් ගත්තා. පද්ම සම්භවතුමා කරේ අපි කතා කරමු පද්ම සම්භවතුමා ගැන. පද්ම සම්භවතුමා කරේ මේ දර්ශන දෙක එකට එකතු කරලා මිනිස්සුන්ට අලුත් දර්ශනයක් හැදිට අර අභිචාර විදි ඔස්සේ අර දර්ශනය මිනිස්සුන්ට ලබා දුන්නා. ඔවුන් පර්වත වලට වැන්දා. මෙතුමා චෛත්‍යයක් හදලා චෛත්‍යයට පර්වතය කියලා. ඒ චෛත්‍ය ඔබ දැකලා ඇති ඔය ටිබෙටියන් චෛත්‍යවල ඇස් දෙකක් ඇඳලා තියෙනවා. මොකද බාල්ඩු දර්ශනය කියව කන්ද අපි දිහා බලන් ඉන්නේ කියලා. ඒ බලන් ඉඳීම තමයි අර සංකේතවත් කරේ ඇස් දෙකේ. ඉතින් ඔය වගේ අභිචාර විදිත් එක්ක ඉඳලා ටිබෙටියන් බුද්ධ ආගම හැදුනා. අද වෙනකොට භික්ෂු භික්ෂුණී ලාමාවරු භික්ෂු භික්ෂුණී නෙමේ ලාමාවරු කියන්නේ භික්ෂු භික්ෂුණීගේ ඉහළ මට්ටමට ගිය අය තමයි ලාමාවරු කියලා ටිබෙටියන් දර්ශනයේ කියන්නේ. කෙසේ වෙතත් ඊළඟට ගිහියෝ මේ වෙන පූජා ක්‍රම අර මං කියපු විදිය මහා පූජා ක්‍රම පිරිත් සජ්ජායනා බෝධි පූජා පූජාවල් දන ගහගෙන චෛත්‍ය වටේ යන්නේක වැලමිටේ චෛත්‍ය වටේ බඩගානේක ඔය වගේ හැමදේම ගොඩ නැගිලා දිනවා. ඉතින් ඒවට මම වැරද්දක් කියන්නේ නැහැ. ඒවට ඒව මිනිස්සුන්ට අවශ්‍ය වෙන්න පුළුවන්. ඒව මිනිස්සුන්ට අවශ්‍ය නැහැ කියලා අපිට කියන්න බෑ. මොකද 99%ක් මිනිස්සුන්ට අභිචාර විදි අවශ්‍යයි ජීවත් වෙන්න. අපි ද්‍රව්‍යාත්මකයි අපි රැඩිකල් අපිට ওই දේවල් ඕන නැහැ කියන හුඟක් මිනිස්සුන්ට මේ ක්‍රම අවශ්‍යයි. නමුත් ඔබ තාන්ත්‍රිකයෙක් නම් මම කියන්නේ ඔබ හිතලා බලන්න. ඔබ සහ මුලින්ම රාමු ගලවලා ඉවත් කරලා ඔබට ඔබ පමණයි විශ්වයේ ඔබට පිහිටක් අවශ්‍ය නැහැ. බුද්ධත්වය අවබෝධ කරගන්න පුළුවන් ඔබට කියලා විශ්වාසයක් ඔබට ඇති වෙනවා නම් ඒ වගේ පුද්ගලෙක්ට අභිචාර විදි අවශ්‍ය නොවෙන්න පුළුවන්. තීරණය ඔබ ඇති. මේ මං කියන මට හිතෙන දේ. දැන් මට නම් අභිචාර විදි අවශ්‍ය නැහැ. ඉතින් ඒ වගේ හුඟක් අයට හම්බ වෙලා වුණා. මේ ලිපි මාලාව මේ වීඩියෝ මාලාව කරගෙන යනකොට ඉතින්
පිරිසිදු තන්ත්‍ර දර්ශනය ඔබට අධ්‍යයනය කරලා ටිබෙටියන් බුදුදහම ඔස්සේ ඔබට අර පූජා ක්‍රම හරහා දාර්ශනික කතාවල් හරහා පිරිසජ්ජායනා හරහා ඔබට ලබා ගන්න පුළුවන් සහ ඉන්දියානු තන්ත්‍ර දර්ශනය ඔබට හොයා ගන්න පුළුවන් මගෙන් ඇහුවා හුඟක් අය ඔයා කොහොමද මේක ඉගෙන ගත්තේ ඔයා කොහොමද තන්ත්‍ර දර්ශනය අපිට කොහෙන්ද ඉගෙන ගන්න පුළුවන් අන්තර්ජාලයේ ඕන තරම් තියෙනවා පොතපත ඕන තරම් තියෙනවා වේද ග්‍රන්ථ ඔබට හොයා ගන්න පුළුවන් වේදගත්ම දේ ඔබ මේක පුහුණු වෙනකොට ඔබට පැහැදිලි කරන හැකි ආකාරයෙන් මේ ක්‍රම මේ දැනුම ඔබට ලැබෙයි ඒක පැහැදිලි කරන්න මට අමාරුයි සහ මම මේක කරන්න අවශ්‍යත් නැහැ මොකද මේ දේවල් මම ඔබට උගන්වන්නේ මුදලක් කරන්න නෙමෙයි මේක බලන්න කියලා මම ඔබට බලකිරීමක් කරන්නේ දැන් විනාඩි 25ක් වෙලා මේ වීඩියෝ ඔබ බලන්න බලන් ඉන්න එකටත් මම ස්තුතිවන්ත වෙනවා නමුත් ඒක ඔබට ඕන නම් ඔබ මේක නිකන් ආතල්යකට බින්දණයට එන්ටර්ටේන්මන්ට් වොචින් වක් එකකට සින්දුවක් අහනවා වගේ බලන්න තෝ මේක පුහුණු වෙන්න පටන් ගන්න. පුහුණු වෙනකොට ඔබට දැනුම ඉබේම ලැබෙයි. අන්තිමේදී ඒ දැනුම හරහා ඔබට විමුක්තියත් ලැබෙයි. ඉතින් මේ වීඩියෝ අවසන් කරනවා එක්ක මම ඔබෙන් සබු ගන්නවා ප්‍රාර්ථනා කරනවා මම අර කියපු ආගමික සම්ප්‍රදායට එහා ගිය මුනිවරු හිටපු විදිහට නිවැරදි තාන්ත්‍රිකයන් වීමට ඔබට හැකියාව ලැබේවා කියලා. ජයෙන් ජය.